මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාළේ පුළුවන් තරම් තමන්ගේ අභ්‍යන්තර සිත විදර්ශනා කොට අමා නිවන කරා එකතු වන හැටියටයි. එතකොට මේ නිර්වාණාර්ථය නිවනට පත්වීමේ අර්ථය කියන එක බොහෝම පරිස්සමෙන් අපේ ඇතුළාන්තය තුළ පෙළගස්වා ගන්නට, ගොඩනගා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. එතකොට ඒකට හරියට බාධකක් තියෙනවා මේ කාලේ. දැන් මේ ධර්මය දියුණු කරනවා කියන එක බොහෝම පහසුවෙන් සනීපෙට කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට බාධක තියෙනවා. ඉතින් ධර්ම මාර්ගයේ ඉස්සරහට දියුණු කරගෙන යද්දී විශාල අරබුද තියෙනවා. එතකොට මේ ගොඩාක් අරබුද තියෙන වෙලාවක ඒ අරබුද සමනය කරගන්නට වැඩපිළිවෙලක් නැති වුණොත් අපට අර ධර්මයට එකතු වෙන උවමනාව කොච්චර තිබ්බත් ඒ උවමනාව යට යන්න පුළුවන්. ඒ උවමනාව අනිවාර්යෙන් යට යන්න පුළුවන්. මේ කාලේ ධර්මයට ආවට වඩා ඉක්මනට යට යන්නේ ඒකයි. දැන් වතුරෙන් උඩට ආපු මිනිහා ඉක්මනට වතුර යට යනවා, යා උඩ රැඳෙන්නවත් දක්ෂ නැහැ. ඒතර යා ගිලිලා තමයි මැරෙන්නේ. ඒතර වතුරේ උඩට ඇවිල්ලා උඩ ඉන්න දක්ෂකම කියන්නේත් බුද්ධ ශාසනයේ හැකියාවක් විදිහට පෙන්වුවාට ඒක දක්ෂකමක්ම නෙමෙයි. ඇයි? උඩට ඔළුව ගත්තත් වතුරේ ඉන්නවා කියන එක මිනිහෙකුට සාධනීය සත්ත්වයක් නෙමෙයි. පැයක් දෙකක් දවසක් ඉන්න පුළුවන්. එතකොට දක්ෂකම කියන්නේ මොකක්ද? දක්ෂකම කියන්නේ දූපත හොයන එක. ඇයි වතුරේ ඉන්න බෑනේ? අර වතුරේම ජීවිතේ ගෙවන්න පුළුවන්කමක් නැහැ. එතකොට යා ඊළඟට කරන්න ඕන, ඊළඟට යා කළ යුතු වන්නේ දූපත කොහෙද තියලා කියලා හොයන එක. දැන් සමහර අය තුල උඩට එන දක්ෂකම තිබ්බත් දූපත හොයන දක්ෂකම නැහැ. සමහර අය මිත්‍යා දෘෂ්ටියෙන් මූලික කම්මස්ස කතා සම්මාදිට්ඨිය වගේ එකක් උපද්දව ගන්නවා. නමුත් ඒ සම්මාදිට්ඨිය නගා සිටුවීම පිණිස මුකුත් වැඩපිළිවෙලක් නැහැ. එක්තරා සම්මාදිට්ඨිකත්වයක් තියෙනවා. දැන් මේ බණ අහන්න උනත් එන්නේ එක්තරා සම්මාදිට්ඨිකත්වයක් නිසා. දැන් බලන්න අද මේ සතියේ දවසක්, ඉතින් මේ පිණුතුන් තමන්ගේ වැඩ ඔක්කොම හෙට මෙහෙට කරලා අද මේ දේශනාව වෙනුවෙන් පැමිණියකමක් තියෙනවනේ. මේ දේශනාව වෙනුවෙන් ආපු කමක් තියෙන. එතකොට මේ දේශනාව වෙනුවෙන් ආපු ගමන ඇතුළත පින්වත්නි, මේ ඔය ඇත්තන්ට මේ දේශනාව වෙනුවෙන් පැමිණුණා කියන එක ඇතුළෙම අවබෝධය කරා යන්න බෑ. දේශනාව ඇතුළේ පැහැදිලි කරන අදිශීලයට, අදිචිත්තයට, අදිපඤ්ඤාවට එකතු වෙන්න ඕන. ඒකට සමවදින්න ඕන. ඒකට අපි ප්‍රතිපත්තිය කියලාත් කියනවා. එතකොට සමහර අය ඉතින් දූපතත් හොයා ගන්නවා, ඉතින් දූපත පැත්තටත් එනවා. එතකොට ඒ දූපත පැත්තට එනකොට ඒ දූපත පැත්තට එන්න ඕන අයෝමය ශිල්පය දන්නේ නැහැ. අත්පා කොහොමද හසුරවන්න ඕන ඒවා දන්නේ නැහැ. ඒ වගේ මේ සීලයකින් අනුග්‍රහය ගන්නවා කොහොම, ඒක කොහොමද ඉලක්කයට ගන්න කියලා දන්නේ නැහැ. කවුරු හරි සිල් රකින්න එකක් දිහා බලාගෙන සිල් රකින්න. දැන් බලන්නකෝ, අපි සිල් ගත්ත එහෙමනේ. මෙච්චර කල්ම අපි සිල් ගත්තා නම් පෝයට පන්සල්ට ගිහින් අපි ඒ ආකෘතිය අපි හදාගත්තේ ගද්ද නැහැ. අනාදිමත් කාලයක් තිස්සේ මිනිසු කරපු ආකෘතියට තමයි අපි එකතු වෙන්නේ. එතෙම එකතු වුණාට කමන්නේ. බුදුරජාණන් වහන්සේත් සමකාලීන ಭಾರತೀಯ ආකෘතියටනේ එකතු වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ එකපාරටම ගිහි ගෙදරින් අත්හැරලා දාලා ගිහින් එකපාර ආරාත්වයට පත්ුන්නේ නැහැ නේ. උන්වහන්සේ අර පැවිද්දෙක්ගේ ස්වරූපයට තමයි එකතු වුනේ. ඒතකොට පැවිද්දෙක්ගේ ස්වරූපය කියන්නේ සමකාලීන ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදායේ තිබුණු
ක්‍රමවේදයක්. ඒක සමකාලීන භාරතීය ශ්‍රමණ සම්ප්‍රදායෙ තිබුණු ක්‍රමවේදය. එතකොට මේ ක්‍රමවේදයට තමයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදියට එකතු වෙන්නේ. ඒ එකතු වෙලා ටික කාලයක් යනකොට තමයි උන්වහන්සේ ධර්මාර්ථය තුල ශක්තිමත් වෙන්නේ, ආධ්‍යාත්මිකව ගැඹුරු ප්‍රවේශයක් කරා එකතු වෙන්නේ. එතකොට දැන් අපි ඔය සිල් සීලයක් දිනු කරන්න ඕන කියනකොට සාමාන්‍යයෙන් උතුරු සළුවක් දාගෙන සුදු සරමක් කමිසයක් ඇඳගෙන සුදු පාට ඇඳුමක් අඳගෙන උපාසකම්ම කෙනෙක් තාත්තා කෙනෙක් පන්සලට ගියාට ඒක කමන්නේ, ඒක ආකෘතියනේ. හැබැයි ඒක ඇතුලේ බුදුරජාණන් වහන්සේ වදාළ විශේෂ කොටසක් තියෙනවා. අන්න ඒ කොටස තමයි ලංකාවේ බෞද්ධයන්ට මඟහැරුණේ. ඒකට අපි කියනවා අරියකාන්ත සීලය කියලා. ඒ ආකෘතිය ඇතුලේ අපිට වැඩ කරන්න වෙනම විශේෂ හැඩයක් තියෙනවා. ඒ අරියකාන්ත සීලයකට එකතු වෙන හැකියාව තුළ තමයි අපට සම්පූර්ණයෙන් දියුණුව කරා යන්න තියෙන්නේ. එතකොට ඒ අරියකාන්ත සීලයකට එකතු වෙච්ච කෙනා මොකද කරන්න ඕන? සමාධිය දියුණු කරන්න ඕන. ඒ සීලය මත පිහිටා සමාධිය දියුණු කරන්න ඕන. එතකොට සමාධිය කියන එක සම්පූර්ණයෙන් හිත භාවනාව වශයෙන් මේ යෙදීම සම්බන්ධව කතා කරනවා. ඒකත් අපිට මග හැරිලා නේ තියෙන්නේ. එතකොට ඒක ඇතුලේදී අපට අර ඔය වැඩපිළිවෙල ඇතුළට ආපු කෙනාට වරදිනකොට තමයි ධර්මයෙන් අපිට හදන්න පුළුවන්. දැන් මේ දේශනාව අහලා ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ දේශනාව අහලා ඕගොල්ලෝ සුපුරුදු විදියට ගෙදර ගිහින් පරණ වැඩ ටික කරගෙන කොහෙ ඉන්නව සාමාන්‍ය විදියට. ආයෙත් බණක් ඇහෙනකොට පොඩ්ඩක් කන් දීලා හගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔන්න වෙන බණක් අහනවා. ඒකත් හොඳට කන් දීලා හගෙන හදා ගන්නවා. තව බණක් අහනවා. ඔච්චරයි අපිට වෙලා තියෙන්නේ. එතන අපිට මේ බණ අහන එක ඇතුලේ අපිට ප්‍රතිපත්තිය අඩුපාඩු ටික හදන්නවත් ප්‍රතිපත්තියට එකතු වෙන්නවත් අපිට බැරි වෙලා තියෙනවා. ඉතින් ප්‍රතිපත්තියට සමවදින්නවත් ප්‍රතිපත්තියට එකතු වෙන්නවත් බැරි වෙච්ච තැනක බුද්ධ ශාසනේ අපිව අතිශය සාර්ථක ශ්‍රාවකයෝ විදිහට අපිට අපිව අඳුන්වන්නේ. බුද්ධ ශාසනය ඇතුලේ අතිශය සාර්ථක ශ්‍රාවකයෙක් විදියට ධර්මය අඳුන්වන්නේ ප්‍රතිපත්තිය තුළ යෙදෙන කෙනා. ඉතින් ප්‍රතිපත්තිය තුළ යෙදෙනකොටත් වරදින්න පුළුවන්. දැන් ඈතින් දූපත තියෙන පැත්ත හොයාගෙන දූපත පැත්තට යනකොට අපි දැනගන්න ඕන කොහොමද ස්වභාවය කියලා. සමහරට රළ නගින ගතිය වැඩි වෙන්න පුළුවන්. වතුරේ ඉන්නේ. රළ නගින ගතිය වැඩි වෙන්න පුළුවන්. එතකොට එයා උපක්‍රමශීලී වෙන්න ඕනේ. දැන් මේ කාලේ ඒ වගේ කාලයක්. මේ කාලේ බුද්ධ කාලේ වගේම ඒ ප්‍රතිපත්තිය තුළ ඒ හැඩයටම අවබෝධය කරා යන්න බෑ. ඇයි? වතුරේ රළ නගින එක හැමදාම එක වගේ තියනවද නැහෙනි? සමහර කාලවලට සංසුම්. සමහර කාලවලට වේගෙන් රළ නගිනවා. සමහර කාලවලට සමහර දිශාවලට එක එක ඔය පාෂි වර්ග එහෙම එකතු වෙලා ගමනට බාධා වෙනවා. තවත් සමහර කාලවල විශාල වැවක් වගේ එකක් නම් ගඟක් වගේ එකක් නම් කිඹුල්ලු වගේ සත්තු එන්න පුළුවන්. සමහර කලින් හිටියේ අපි ඔය කියන්නේ කලින් නම් ඔයෙහි කිඹුල්ලු හිටියේ නැ දැන් නම් ඔය පැත්තේ ඉන්නවලු ඔන්න කියලා කියන්නේ. ඒ වගේ කාලෙන් කාලෙට වතුර ඇසුරු කරගෙන එන්න පුළුවන් බාධක තියෙනවා. සමහර දැන් ඒ කාලේ ආවාට තිබුණ දැන් ඒ තැන්වල ආවාට තියෙනවා. ඔන්න ඔය වගේ අර බුද්ධ කාලයේ තිබුණු විදියටම අපි මේක කරගෙන යන්න ඕනේ. ඒක තමයි ප්‍රතිපත්තිය. නමුත් අපි බලන්න ඕන තියෙන බාධකේ කොහොමද කියලා. දැන් මේ හේතුව තමයි වටේටම කෙලෙස් විසින් අභියෝග කරන වෙලාවක්. මෙච්චර කෙලෙසුන්ගේ උද්වේගයක් තිබුණේ නැහැ මීට පෙර නෙමෙයි දැන් යුග දෙකකට තුනකට ඉස්සලවත් තිබ්බේ නැහැ. ඔයගොල්ලෝ නිකන් හොඳට බලන්නකෝ හිතලා ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගේ කාලේ මෙච්චර මිනිස්සු තුල කෙලෙසුන්ගේ උද්වේගයක් තිබ්බද කියලා? තිබුණේ නැහැ. එහෙමනම් මේ යුග දෙකක් තුනක් ඇතුළත පවා අපට පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා. බුද්ධ කාලෙට යන්න ඕනේ නැහැ. ඒතර යුග දෙකක් තුනක් ඇතුළත පවා කෙලෙසුන්ගේ උද්වේගයේ වැඩිවීමක් තියෙනවා. එතකොට වැඩිවීමක් තියෙන තැනක එයා මේ හරි පරිස්සමට යන්න ඕන. මොකද මඟ හරින්න ඕන තැන් තියෙනවා. ඒක ඊට පස්සේ දුරු කරන්න ඕන තැන් තියෙනවා. ඒකනේ ධර්මික කියන්නේ අත්තිබික්කවේ ආසවා පරිමජ්ජනා පහතබ්බන් කියලා. මහණෙනි සමහර ආශ්‍රව දුරු කිරීමේදී පරිමර්ජණය කරන්න ඕන. අතිබික්කවේ ආසවා විනෝදනා පහතබ්බ සමහර ස්ථාන සමහර තැන් දුරු කරන්න ඕන. ඒ තැන් වලින් යන්න හොඳ නැහැ. මොකද මේ කාලේ කෙලෙසුන්ගේ උද්වේගය වැඩි.
සීලයක් දියුණු කරලා මේ සීලේ නෑ මම සිල් රැකපු කෙනෙක් මන් දන්නවා මන් දන්නවා මම රැකෙන්න ඕන විදිය කියලා අපි ඉස්සරහට කොන්ද කෙලින් තියාගෙන යන්නේ නෑ. ඒක බුද්ධ ශාසනයේ ක්‍රමයේ නෙමෙයි. එතකොට යා අමාරු වැටෙන්න පුළුවන්. එතකොට මේ ඒ කාලේ රළ නැගුන් නැති වුණාට අද රළ නගිනවා. එතකොට යා මොකද කරන්න ඕන? එයා උපක්‍රමශීලී වෙන්න ඕන. එතකොට ඒ රළට අහු වුණොත් මොකද වෙන්නේ? රළ ගහන පැත්තට තමයි යන්න වෙන්නේ. යාට දූපත පැත්තට නෙමෙයි. රළ ගහන පැත්තට තමයි යන්න වෙන්නේ. දූපත පැත්තට යාට යා ගන්නට වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වත්නි රළ ගහන පැත්තට යන්න එපා දූපත පැත්තට යන්න. හැබැයි රළ නැගෙන ගතිය වැඩි නිසා ඔබ රළට අහු වෙලා රළ නැගෙන පැත්තට ගහගෙන යන්න පුළුවන්. ඒකනේ ධර්ම මාර්ගයට ආවත් පැටලින්නේ අද. හොඳට බලන්නකො ධර්ම මාර්ගයට සමහර අය එනවා. ඉතින් ඒගොල්ලෝ අවංකව ධර්මයේ දියුණු කරන්න කියලා හිතාගෙන ඇවිල්ලා තියෙන. ඇත්තටම වැරදි අදහසකින් ආපු අය නෙමෙයි. මකූත් පටු අදහසකින් ආපු අය නෙමෙයි. මට හම්බෙලා තිනෝ සමහර ස්වාමීන් වහන්සේලා ධර්මයේ හොයාගෙන ආවේ ඊට පස්සේ මේ පුදුම උවමනාවකින්. සිත වැඩිම ගැන, චිත්ත සමාධි ඉපදවීම ගැන. ඊට පස්සේ මට දැන් පස්සේ කාලේ හම්බෙලා තිනෝ උන්වහන්සේලාට ඒ වැඩේ අමතක වෙලා. දැන් ඉතින් අර දානමානේ ඔම ඒවා ටික විතරක් ඔළුවේ තියාගෙන ඉන්නවා. මං කියන්නේ ඒවත් කෙරෙන්න ඕන. නමුත් අර ප්‍රධාන සාකච්ඡාව අමතක කරන්න හොඳ නැහැ. ධර්ම මානසිකාරය අමතක කරන්න හොඳ නෑ. ධර්ම ආවර්ජනය, ධර්මයේ වඩන එක, ධර්මයේ පුහුණු කරන එක, ධර්මයේ සාකච්ඡා, ඒක වරද්ද අඩු කරන්න හොඳ නෑ. එතකොට අර ආපු අදහස අයින් වෙලා තිනු. ඒක ඇත්තට මේ හාමුදුරුවෝ ආවේ දානමාන පිරිත් පින්කම් ඕවා මේවා කරන්නම නෙමෙයි. ඒම මත යෙදෙනකොට අර ධර්මාර්ථයේ යට ගිහින් දැන් ඒවා මතම දෝලණය වෙවි ඉන්නවා. ඒක පැවිද්දෙකුටත් වෙන්න පුළුවන්, ගිහියෙකුටත් වෙන්න පුළුවන්. ඒතර ගිහියෙක් පැවිද්දෙකුට ඒකට උදව් කරන්න ඕන. ගිහියාගේ වැඩේ තමයි පැවිද්දට ඒකට උදව් කරලා එයා නිවන් මාර්ග පිළිබඳව අදහස ගන්න එක. ගිහියෙක්ගේ ජීවිතේ සම්බාධක සහිතයිනේ. හැම වෙලාවකම ධර්ම මාර්ගයට උදව් කරන්න ඕන. ධර්ම මාර්ගයට පුළුවන් තරම් උදව් කරන්න ඕන. ඒ ධර්ම මාර්ගයට උදව් කරන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට බොහොම වැදගත් දෙයක්. දැන් පින්වත්නි මේ විදියට ධර්ම මාර්ගයට ආපු කෙනාට වැරදුනොත් වරදින තැනදී වරදින තැන වැරදි ටික හදාගන්න වෙන මේවා ඕන. වෙනම දේවල් ටිකක් ඕන. එතකොට ඒ වෙනම දේවල් ඕනෑයි. දැන් හිතන්න සමහර රෝගකාරක ඇඟට ගියාට පස්සේ ඒවාට මේ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිජීවක එන්නත් නැහැ. අතිරේක සංකූලතාවලට ප්‍රතිකාර කරමින් ඉන්නවා සුවය අපේක්ෂාවෙන්. ඒක තමයි කරන්නේ. දැන් ඩෙන්ගු වගේ රෝගයක් හැදුනහම ඒකට බෙහෙත් නැහැ. එතකොට රෝහල් ගත කරලා මොකද්ද කරන්නේ? රෝහල් ගත කරලා කරන්නේ මම දන්න හැටියට මේ කියන්නේ. ඉතින් ඒක ඒ විදිහටම නොවුනට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒකෙන් කරන්නේ මේ අර අතිරේක සංකූලතා පැන නගින්න පුළුවන්. අර ඩෙංගු වෛරසයේ ශරීරගත වීම නිසා ඒ අභ්‍යන්තරික අර්බුදයේ උත්සන්න වෙලා අතිරේක ප්‍රශ්න පැන නගිනකොට ඒ අර තමන්ගේ අභ්‍යන්තරික ප්‍රතිශක්තිකරණ ආදී සංසිද්ධීන් පදනම් කරගෙන නැවත නැගී සිටීමක් ඇතිවන තාක්කල් අතිරේක වෙන්න පුළුවන් ප්‍රශ්නවලට බෙහෙත් කර කර ඉන්නවා. අතිරේක ප්‍රශ්න ඉන්න පුළුවන්. එතකොට ඒවට තමයි ප්‍රතිකාර කරන්නේ. අන්න ඔය වගේ පින්වත්නි මේ සංසාරික රෝගයට සමහර තැන්වලදී මගට ආවත් අපිට සමහර තැන්වල ඇති වෙන බාධක ඇතුළේ අපිට බෙහෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට මරණේ බාර ගන්නයි වෙන්නේ. මොකද මරණේ බාර ගන්නවා කියන්නේ නැවත නැවත අනාගත ජරා මරණ දුක හැදෙන ආකාරයට අපේ ඇතුළාන්තයේ පෙළ ගැහෙන්න පටන් ගන්නවා. අනාගතේ නැවත නැවත ජරා මරණ දුක සකස් වෙන ආකාරයට. එතකොට යා මොකද කරන්න ඕන? එයා ඒ ධර්ම මාර්ගයේ නැගී සිටීම පිණිස අතිරේක විකල්ප ක්‍රම කීපයකට යන්න ඕන. අතුරු ප්‍රශ්න විසඳන්න ඕන. දැන් උදාහරණයක් විදියට ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොට විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් වඩනකොට අපි නොහිතන විදියේ තත්ත්වයන් මතුවෙනවා ධර්ම මාර්ගය තුල. දහිතනක අවංකව දැන් අර ඇත්ත උඩ වතුරේ ඉන්න බෑ, වතුරේ යට යන්නෙත් නෑ. මං දූපත හොයන්න ඕන. හොයලා දැන් දූපත පැත්තට එනකොට ඒක හරියට අර එක එක රැලි වලට, දියසුලි වලට, ආවාට වලට අහු වුණා වගේ. එතකොට එයා ඒ ආවාටයට අහු වෙනකොට එයා තුල යම්කිසි ආකාරයක පදන් වීරියක් නැති වුණොත්
ආවාටේ විසින් එයාව වෙලා ගන්නවද? රළපහර විසින් එයාව ගන්නව වසඟේට. රළපහර ගහන පැත්තට තමයි යට යන්න වෙන්නේ. ඔන්න ඔය වගේම දෙයක් ධර්ම මාර්ගයේ තුලදී වෙනවා. බණ අහගෙන පිළිවෙත් පුරාගෙන ධර්මයක් දියුණු කරගෙන ගුණධර්ම දියුණු කරගෙන ඉන්න කෙනා තුල එයා ඒ ධර්ම මාර්ගයේ තුල ඉන්නකොටම ධර්ම මාර්ගයේ තුලදී විවිධ තත්වයන් එනවා. විවිධ තත්වයන් එනවා. එතකොට ධර්ම මාර්ගයේ තුලදී ඒ විවිධ තත්වයන් එනකොට ඒ එනකොටම දැනගන්න පුළුවන් හැකියාව. ඒක තමයි පළවෙනි එක. මොකද්ද? ධර්ම මාර්ගයේ තුල මොකද මතක තියාගන්න මේ අපි යන්නේ භවයේ හැදෙන රටාවකට නෙමෙයි. භවයේ හැදෙන රටාව නම් අපිට හුරුයි. මේ අපි යන්නේ භවයේ නිරුද්ධ කිරීමේ රටාව. ඒක අපිට හුරු නෑ. ඒක මේ කාලාන්තරයකින් පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මතු කරන එකක්. ඒක අපිට හුරු නෑ. භව නිරෝධයේ කතාව අපිට අතිශයින්ම නුහුරුයි. අතිශයින්ම හුරු නෑ. එතකොට මේ භව නිරෝධ කිරීමේ කතාව නම් අපිට හුරු නැති නිසා අපේ සිත කොහොමත් හුරු වෙච්ච ඒවට තමයි බර. හොඳට බලන්නකො. ඒක හුරු වුණාට පස්සේ ඒකට ආයේ විශේෂ වැඩපිළිවෙලක් ඕනේ නැහැ. නිකම් මේ හුරු ඇතුලේ අපි අපේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇති වෙනවා හුරු ඇතුලේ. වෙනත් වැඩක් කරද්දි පවා ඒ හුරුව ප්‍රබල නම් අපිට ඒ කෘත්‍යය කරන්න පුළුවන්. ඒ කෘත්‍යය කරන්න පුළුවන්. දැන් මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා මේ හැමදාම උන්වහන්සේ බුද්ධ වන්දනාව කරන කෙනෙක් උදේ හවස බුද්ධ වන්දනාව නිතරම කරන කෙනෙක් උන්වහන්සේ කිව්වා මට මේ අඩ නින්දෙදී වුණත් මට දැන් බුද්ධ වන්දනාව කරන්න පුළුවන් කියලා. මට මේ නිකන් බාගෙට නින්ද යාගෙන ආවත් මට බුද්ධ වන්දනාව කරන්න පුළුවන්. මට ඉච්චර ඒක හුරුයි. ඒ ගාථා ටික ඔක්කොම හුරු වෙලා ආපත්ති වෙලා තියෙන්නේ. ඒ හුරුවක් තිබ්බට පස්සේ පූර්ණ සිහිය යොදවන්න ඕනේ නෑ. ඒ හුරු ඇතුලේ යම් ක්‍රියාත්මක වීමක් අපි තුල ඇති වෙනවා. දැන් අපේ හුරුවම සසර පැත්තට. අපි හුරු වෙලා තියෙන්නේ ඇහිං රූපේ දැක්කාම ඒක ප්‍රිය වඳුර වශයෙන් පිළි අරගෙන තණ්හාවම වඩලා තණ්හාව නිසා නැවත නැවත පංචස්කන්ධයක් මෝරන විදියට වැඩ කරපු එක තමයි අපි සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ කර කර ඇවිල්ලා තියෙන්නේ. ඒක දවසක් දෙකක් ජීවිතයක් දෙකක් නෙමෙයි. මුල හොයන්නත් බැරි තරම් දීර්ඝ සසරේ අපි ওই වැඩේ කර කර ඇවිල්ලා ඉතින් අපි එක සසර හුරුවක් තියෙනවනේ. සංසාර හුරුවක් තියෙනවා. හැබැයි අපිට ධර්මාර්ථ හුරුවක් නැහැ. ධර්මීයට හුරුවක් නැහැ. එතකොට ධර්ම මාර්ගයට දිශාව හොයාගෙන ධර්ම මාර්ගයට ආවත් ධර්ම මාර්ගයේ ඇතුලේදී නුහුරුයිනේ වැඩපිළිවෙල. හුරු නැහනේ. නුහුරු නිසා පින්වත්නි අපට ඒ නුහුරුකම නිසා විවිධ සම්බාධක මතුවෙන්න පුළුවන්. නුහුරුකමටයි ඒක වෙන්නේ. නුහුරු නිසා හුරු නැති නිසා විවිධාකාරයේ සම්බාධක අපි තුල මතුවෙන්න පුළුවන්. ඒක වෙන්නේ හුරු නැතිකමට නුහුරුකමට. ඒ සම්බාධක මතු වෙනකොට එයාට ඒ සම්බාධකේ මැඩගන්න බැරි වුණොත් එයා ධර්ම මාර්ගයේ යාගේ යට ගිහින් ආයෙත් සසර පුරුද්ද ඇවිල්ලා එයා නැවතත් ආයෙත් සංසාරෙට අහුවෙලා යනවා. හරියට දූපත හොයාගෙන යන මිනිස්සයා ආවාට වලට අහුවෙලා දියසුලි වලට අහුවෙලා එයා බලාපොරොත්තු නොවන පැත්තකට ගහගෙන ගිහින් සමහර එයාගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධර්ම මාර්ගයෙන් වුණත් විසි වෙන්න පුළුවන් මේ ජීවිතේ නැති වෙනවා කියන්නේ අන්න ඒකට. සමස්ත ධර්ම මාර්ගයේම යා වැරදි විදියට ගන්න පුළුවන්. ධර්මයක් ඕන්නෙම නැහැ කියන තැනකට යාගේ අතුලාන්තය පෙළ ගැහෙන්න පුළුවන්. එතකොට දක්ෂයා කියලා කියන්නේ එයා මොකද කරන්නේ? එයා හැම වෙලාවකම ධර්ම මාර්ගයේ තුල යනකොට දැන් ධර්ම මාර්ගයේ තුල යනකොට පින්වත්නි මේ විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් වඩනකොට සිත පුහුණු කරනකොට අරියකාන්ත සීලයකට එකතු වෙනකොට පිළිවෙත් පුරාගෙන ධර්මාර්ථයේ මතු කරගන්න උත්සාහ කරගෙන ඉස්සරහට යනකොට එයා තුල කවදාවත් නොහිතපු විදිහේ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ධර්ම මාර්ගයේ ඇතුළෙම මෝහයක් ඇති වෙන්න පුළුවන්. මේ යම් කෙනෙකුට නිවන් දකින්න නම් නිවන් දකින්න ඕන. උදාහරණයක් විදිහට එක අදහසක් මම මේ කියන්නේ. පහන් පත්තු කරන එක හොඳයි තමයි. හැබැයි යාට ඔළුවට එන්න පුළුවන් පහන් මෙන්න මේ තරම් ප්‍රමාණයක් පත්තු කළොත් නිවන් දකින්න පුළුවන් කියලා. එතනක මෙහෙම එකක් එනවා. එකපාර 84000ක් පහන් ඔයා දැල්ලුවොත් ඔයාට නිවන කිට්ටුයි.
එතකොට ධර්මාර්ගය ඇතුලේ තමයි ඔය අදහස එන්නේ. නමුත් මූලික දේශනාව ඇතුලේ 84000 පාන්පත්තු කළා කියලා නිවෙන්නේ නැහැ. හැබැයි පහනත් විදර්ශනාවට අදාළ කමඨහනක් හොයාගන්න පුළුවන් තැනක්. නමුත් පහන් 84000ක් නෙමෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් දැල්ලුවත් කවුරුත් අවබෝධය කරා නම් යන්නේ නැහැ. සමහර ධර්මාර්ථයේ ඇතුලේම අදහසක් එන්න පුළුවන්. එතකොට ඒ අදහස ඇතුලේ යාතුල වැඩ කරන්නේ මොකද්ද? මෝහයක්. සියුම්ම මෝහයක්. හැබැයි ධර්මයක් වගේ පේන්නේ. ධර්මයක් වගේ පේන්නේ. සියුම්ම මෝහයක් වැඩ කරන්නේ. මට මුණ ගැහිලා තියෙනවා ධර්මයේ කියලා හිතාගෙන මහ බරපතල දෘෂ්ටි වලට අහු වෙලා දික්ටිගත වෙලා නිකන් සමහර විට අර ඉන්දියාවේ හිටපු සමහර ශ්‍රමණ කණ්ඩායම් වගේ බරපතල මෘත සමාදන් වෙච්ච අය මට හම්බෙලා තියෙනවා. පෙළනවා ජීවිතේ. විඩාවටපත් වෙනවා. ඒකේ ඇතුලේ ධර්මයක් තියෙනවා කියලා හිතාගෙන. දැන් බලන්න ධර්මයේ හොයාගෙන ආපු කෙනා ධර්මයේ ඇතුලේදී පොඩි පොඩි සංකල්ප හරහා දික්ටිගත වෙනවා. දැන් මොකක් හරි මෝහය වගේ එකක් ආවට පස්සේ කවුරු හරි බණක් කියන එකක් හරි අහලා පොතක තිබ්බ එකක් හරි අහලා එක්ක චරිත කතාවක් හරි දැනගෙන දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස ලබා ගන්නට උදව් වෙච්ච කුසලයක් ගැන ධර්මී තියෙන උන්වහන්සේ සෑයක් වටේට රාත්‍රියේ පැදකුණු කරලා තිනවා පහනක් දැල්වාගෙන. ඉතින් මට දිවස ලැබේවා කියලා ලංකා විපස්සකම් කෙනෙක් පහනක් අරගෙන චෛත්‍යයක් වටේ කරගෙන හිතන්න බැරි නෑ. නමුත් ඒක කිසි වරදකුත් නෑ. හැබැයි දවසක් නෙමෙයි මැරෙනකන් චෛත්‍යයක් වටේ පහනක් අරගෙන කැරකුණත් විදර්ශනාවට පාදක වෙන විදියට තමන්ගේම සිත විදර්ශනා කරන හැකියාව නැත්තම් එයාට මඟපල නෑ. දවසක් නෙමෙයි මැරෙනකම් පහනක් අරගෙන චෛත්‍ය වටේ කරකුණත් මඟපල නැහැ. නමුත් ඒක ඇතුලේ මහා බරපතල කුසල් සිතක් තියෙන බව ඇත්ත. එයා තුල අර අකුසලයන්ගේ උද්වේගය නැති බව ඇත්ත. නමුත් මේ කල මඟපල ලැබෙනවා නම් එයාට ඊට වඩා එකක් කරන්න වෙනවා. දැන් සමහර විට කෙනෙකුට ඔළුවට ආවොත් මං කොහොම හරි 84000 පහන්පත්තු කරන්න ඕන කියලා ආවොත් ඔළුවට එතකොට එයා බලන්නේ කොහොමද? දැන් මට පහුගිය කාලේ එක මහත්තෙක් හම්බුණා මේ ওই කුලී රතේ කෙන ගමන්. එයා මට කිව්වා ස්වාමීන් වහන්සේ මගේ අදහස තමයි කොහොම හරි මැරෙන්න කලින් මම අටපිරිකර 1000ක් පූජා කරන්න ඕන කියන එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මං ඇහුවා ඔයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට දැන් මොනවද කරන්න කියලා. එතකොට මං ඇහුවා සීලයක් දියුණු කරනවද නැහැ කිව්වා. මටද වෙලාවක් නැන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා. මං ඇහුවා චිත්ත සමාධිය ගැන මොනවද ওই මහත්තයා දන්නේ? මොකුත් දන්නේ නැහැ. විදර්ශනාව ගැන දන්නවද කියලා ඇව. නෑ දන්නේ නෑ කිව්වා. පටිච්චසමුප්පාද ගැන දන්නවද කියලා ඇව. ඒත් දන්නේ නෑ කිව්වා. හරි පටිච්චසමුප්පාද ඔක්කොම දන්නේ නැත්නම් මං ඇව මේ අවිද්‍යාව කියලා එකක් ධර්මී පෙන්නනවා දන්නවද කියලා ඇව. නෑ කිව්වා. අවිද්‍යාව කියන්නේ නොදන්න කමට නේ කිව්වා. එච්චරයි. මං ඇව ඉතින් මේ කෙලෙසයක් විදියට තණ්හාව බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙනවද? ඔව් ඉතින් තණ්හාව දන්නවනේ කියලා ඉතින් එයා එයාට තේරෙන විදියට කියනවා. නමුත් බුදුරජාණන්සේගේ මූලික දේශනාව ඇතුලේ ප්‍රතිපත්තියට අදාළ මුකුත් නැහැ මිනිස්සු ළඟ. ඒකද එයාගේ ඔළුවේ හැබැයි එකක් වැඩ කරනවා. මොකද්ද? මැරෙන්න කලින් අටපිරිකර 1000ක් පූජා කරන්න ඕනේ කියලා. කොහෙන් හරි අටපිරිකරක් හොයාගෙන එයා මොකද කරන්නේ? කොහෙන් හරි අටපිරිකරක් හොයාගෙන කවුරු හරි දානයක් තියනවා කිව්වොත්, බණක් තියනවා කිව්වොත්, පිරිතක් තියනවා කිව්වොත් එයා අටපිරිකරක් ගිහින් දෙනවා. දැන් ඔයගොල්ලෝ ගෙවල් වලට යන්නේ මල් ගෙවල් දානි ගෙවල් වලට මේ යනකොට සීනියරෝ මේ අරන් යන්නේ. ඒකේ මෙයා කරන්නේ අටපිරිකරක් අරන් යන්නේ. ඒක හොඳ කුසල් සිතක් හැදේ. හැබැයි මඟපල නැහැ. මෙහෙදි නිවන් අවබෝධ කරගන්න බෑ. අපි බලන්න ඕන මේ බුද්ධ ශාසනය තුල වඳභාවයක් නැහැ. ප්‍රතිඵල සහිතයි මේ බුද්ධ ශාසනය. එතකොට මේ බුද්ධ ශාසනයෙන් එපිට මොනවා හරි එකක් පතනවා නම් එහෙම පැතුමක් තියෙනවා නම් ඔගොල්ලෝ මොන මොන හරි කරගෙන හිටියට කමන. හැබැයි ලක්කෙට ධර්මයේ දියුණු කරගන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනය ගෙවෙන්නේ. මේ ගෙවෙන්නේ පින්වත්නි ඕගොල්ලන්ගේ ආයුෂවත් ජීවිතේවත් නෙමෙයි. මේ ගෙවෙන්නේ සොඳුරු බුද්ධෝත්පාදේ අත්තට පියාපත් නැති පක්ෂියෙකුට පියාපත් ලැබුණා වගේ මේ බුද්ධ ශාසනය. පියාපත් නැති පක්ෂියෙකුට පියාපත් ලැබුණා වගේ ඉතාම බරපතල වාසනාවක් තියෙනවා මේ බුද්ධ ශාසනය ඇතුළේ. ඒක එච්චරට වටිනවා.
ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනය කියන්නේ මහා අරුම පුදුම තැනක්. හරි වටිනා තැනක්. ඒ වටිනාකම අපි මනවින් අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කරගත්තේ නැත්නම් අර අප්‍රමාදී ඉන්නේ. අප්‍රමාදී ඉන්නේ. අප්‍රමාදී ආවත් ඉන්නේ මොකාකරි දෘෂ්ටියක් ඇතුළේ. අපි කියන්නේ අටපිරිකර දහහක් පූජා කරන එක නරකයි කියලා. නමුත් අටපිරිකර දහහක් නෙමෙයි අටපිරිකර 84000ක් පිදුවත් මෙහිදී මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න එයාට එයාගේ නාම රූප પરම්පරාව විදර්ශනා කරන්න වෙනවා. ඒ තමන්ගේ නාම රූප પરම්පරාව විදර්ශනා කරන්නේ නැතුව බුද්ධ ශාසනය ඇතුලේ වුණත් එක එක දෘෂ්ටිගත වීම් තියෙනවා. මේක ඇතුලේ පොඩි පොඩි දිට්ටිගත වීම් තියෙනවා. මේක ඇතුලේ පොඩි පොඩි දිට්ටිගත වීම් තියෙනවා. දැන් සමහර අයගේ ඔළුව වැඩ කරනවා මම මැරෙන්න කලින් සිරිපාදේ යනවා මගේ ජීවිතේ පුරාවටම මැරෙන්න කලින් මම සිරිපාදේ යනවා හැමදාම. හැම අවුරුද්දකම මම යනවා. ඒක පොඩි කුසල සහගත සිතක් තියෙනවා සහ ඒ කුසලානුරූපී මානසික ස්වභාවයක් ඇතුලේ ආ ඉන්නවා. හැබැයි යා හැමදාම සිරිපාදේ ගියත් නිවන් දකින්නේ නැහැ. එහෙම ඉන්නවා මිනිස්සු. නමුත් ඒ සිරිපාදේ යන කෙනාට කුසල් සිත මත ජීවත් වෙන්න තියෙන අවකාශය හරි වැඩි. නමුත් අපිට පේන්නේ නැහැ හිමිකුත්. දැන් කෙනෙක් රුවන්වැලිසෑය වඳින්න යනවා. මහ විශාල කුසලයක් විදිහට අපි සලකන්නේ. ඇත්ත. ඒක ජීවිතේ ලොකු අවස්ථාවක්. නමුත් රුවන්වැලිසෑය වඳින්න මං හැම අවුරුද්දෙම යනවා හැම මාසෙම යනවා කියන එක නෙමෙයි. හැම මාසෙම ගින් ඔය හොඳට බලනින්න රුවන්වැලිසෑය ළඟට ගිහින් ආයිනකට වෙලා. ඒක පැත්තකින් උඩට එනවා. ෆෝන් එක ගන්නවා අතට. ෆොටෝ ගහගෙන යනවා වටේට. මල් ටික තියෙනවා මල්ලාසනින් පහළට බැස ගියා. ඕන් යාගේ රුවන්වැලිසෑය වැඳිල්ල. හොඳට බලන්නකො නිකන් අයිනකට එලා පොඩ්ඩ. බර කතාවක එනවා කතා කර කර. ඊට පස්සේ අර එනකම්ම මහසෑය ළඟට එනකම්ම කතා කර කර එනවා. ඊට පස්සේ අර සලපතල මළුවට ගොඩ වෙනවා. ඉතින් ගොඩ වෙලත් එයාට ඊට වඩා මොකක්වත් නැහැ. ගොඩ වෙලා ගොඩ වෙච්ච ගමන්ම මොකද්ද කරන්නේ? ෆෝන් එක තමයි අතට ගන්න. එතන ඈත් තියාම මේ බලන්න ඕගොල්ලෝ හොඳට බලන්නකො පින්වත් නී රුවන්වැලිසෑය පැත්තට එන මිනිස්සු ෆෝන් එක තමයි අතර ගන්නෙ. ෆොටෝ ගහගෙන යනවා උඩට යනවා ආයේ වටේට යනවා එනවා එළියට යනවා. ඕන්න යාගේ රුවන්වැලිසෑය වැඳිල්ල. එතන ඒක ඇතුලේ මහ විශාල කුසල් සිතක් පවත්වන්න පුළුවන්. විශාල කුසලයක් දකින්න පුළුවන් Tamange ඒ රුවන්වැලිසෑය දකින්න එක පවා විදර්ශනා කරන්න පුළුවන්. රුවන්වැලිසෑය දැකලා බහැලා එනකොට මාතුල හැටි වෙච්ච සද්ධාසිත නිරුද්ධ වෙලා යනවා නේද? මාතුල අද්දකින නාම රූප પરම්පරාව බිඳි බිඳි යනවා නේද කියලා ඒක අනිත්‍ය යනාත්මයි කියලා විදර්ශනා කරන්න පුළුවන් මහසෑය දකින්න එක. නමුත් අද මිනිස්සු ඉන්නේ විවිධාකාර දෘෂ්ටිවල. ඒ කියන්නේ මහසෑය වඳින්න යටත් පිරිසෙන් බෞද්ධයෙක් නම් මාසිකට වරක්වත් යන එක යහපත්. හොඳ දෙයක් ඒක. මේ රාග දේශ මොහවල හැපි හැපි ඉන්න ජීවිතයක් ගත කරන මිනිස්සෙකුට ඒක මහ විශාල ප්‍රතිලාභයක්. හැබැයි මේ ප්‍රතිලාභයෙන් ප්‍රයෝජන ගන්න බවක් පේන්නේ නැහැ. ලංකාවේ බෞද්ධයෝ ඒකෙන් ප්‍රයෝජන ගන්න බවක් පේන්නේ නැහැ. දැන් බලන්න ධර්ම මාර්ගයේ ඇතුලේ පොඩි පොඩි දෘෂ්ටි වලට අපි අහු වුණාට පස්සේ අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ දෘෂ්ටිය කඩන්නේ කොහොමද? ගොඩාක් මෝහ මූලිකයි දිට්ටිගත වීම. ඒ කියන්නේ දැන් අපි තුල සමහර වෙලාවට අපි තුල මතුවෙන ශ්‍රද්ධාව පවා මෝහමූලිකයි. මෝහමූලිකයි. එතකොට ඒක දුක නිරුද්ධ කිරීම පිණිස උපකාරාර්ථයෙන් නෙමෙයි යාගේ ශ්‍රද්ධාව බල පවත්වන්නේ. ඒක හැම වෙලාවකම මෝහමූලිකව පවතින එකක්. යාගේ ශ්‍රද්ධාව මෝහමූලිකව පවතින එකක්. එතකොට දැන් මෝහමූලිකව පවතිනවා නම් සද්ධාව ඒකෙන් විශාල අනතුරක් තියෙනවා යාට. මෝහමූලික වෙන. ඒ කියන්නේ අනතුර කියන්නේ යා සතර අපායට වැටෙනවාම කියන එක නෙමෙයි මේ කියන්නේ. අවබෝධයට අදාළ අවකාශය වැහිලා යන්න පුළුවන්. දැන් අපි හොඳට බලන්න ඕන එක දෙයක් පින්වත්නි. හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි අපි එක දෙයක්. මොකද දන්නවද? ධර්ම මාර්ගයට ආවට පස්සේ අර දැන් අර දූපත හොයාගෙන වතුරේ මට ඉන්නත් බෑ කියලා දැනගෙන මිනිහෙකුට වතුර ජීවත් වෙන්න බෑ කියලා දැනගෙන හරියට මේ තුන් භවයේ තුල කැරකෙන එක මට නම් මහ දුකක් කියලා දැනගෙන ඕගොල්ලෝ වගේ ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ මට කැරකෙන්න වෙච්ච එක දුකක් කියලා දැනගෙන දුකෙන් මිදීම පිණිස ආර්ය මාර්ගයට පිවිසිච්ච කෙනා මට දැන් බය වෙන්න දෙයක් නැහැ මං ආර්ය මාර්ගයෙන් ඉන්නේ කියලා එයා සැහැල්ලු වෙන්න ගියොත් ස්ථාවරත්වයට පෙර ධර්මාර්ගයේ ස්ථාවර වෙන්න පුළුවන්.
ස්ථාවරත්වයට කලින් මෙයා හරි දැන් ඉතින් මං දූපතත් ඔයාගෙන තියෙන මං ඉතින් දූපත පැත්තට යන ගමන් ඉන්නේ කියලා එයා සැහැල්ලු වෙන්න ගියොත් එක පාරටම රළට අහු වෙලා ආවාටේට අහු වෙලා දියසුලියට අහු වෙලා එයා නොහිතන විදියට දූපතින් ඈත් කරන්න පුළුවන්. ඒ වගේ ධර්ම මාර්ගයේ තුල අවබෝධය තුල යම් ස්ථාවරත්වයකට එන කම්ම පින්වත්නි අපි තියුණු විදියට සිහිනුවන හදන්න ඕන දියුණු කරන්න ඕන. සිහිනුවන නැත්තම් අපිට මොකුත් කරන්න බෑ. සිහිනුවන නැති තැනක අපිට කිසිම දෙයක් කරන්න බෑ. එතකොට දැන් ඒ වගේ මෝහයේ පදනම් කරගෙන බුද්ධ ශාසනය ඇතුළෙම වාසය කරනවා වගේ දිට්ටිගත වීමක් ආවොත් අපි මොකද කරන්න ඕන? අපි දැනගන්න ඕන මෝහසිතක් හටගත්ත බව. මේක නම් නිර්මල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ වෙන්න බෑ. බුද්ධ දේශනාව පෙන්වන ප්‍රතිපත්ති වෙන්න බෑ කියලා තමන්ගේම ප්‍රතිපත්තිය ප්‍රතිවේක්ෂණා කර කර බලන්න ඕන. එහෙනම් මතක තියාගන්න ඕගොල්ලෝ ධර්ම මාර්ගයේ තුලදී දිට්ටියකට අහු වුණොත් ඒ දිට්ටියෙන් ඔබ ගලවන්නේ ධර්ම මාර්ගයේ තුල ඉන්න බව ප්‍රතිවේක්ෂණා කිරීමේ. ධර්ම මාර්ගයේ තුල ඉන්න කෙනා හැම වෙලාවකම ධර්ම මාර්ගයේ තුල ඉන්න බව ප්‍රතිවේක්ෂණා කරන්න ඕන. තමන් තුල වැඩෙන කුසලය, තමන් ධර්මයේ තුල ඉන්න බව, තමන් අද දිනු කරපු සීලය ප්‍රතිවේක්ෂණා කරන්න ඕන. ප්‍රත්‍යවේක්ෂණා කර කර බලන්ට ඕන භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සංඝයා කොහොමද පිළිවෙත් පිරුවේ? ඒ පිළිවෙතට මම එකතුයිද නැද්ද? ගලප ගලප තමන්ගේම සීලේ ප්‍රත්‍යවේක්ෂණා කරන මේ සීලේ රහතන් වහන්සේලාගේ සීලයට කොච්චර කිට්ටුද බලනවා. තමන්ගේම චිත්ත සමාධිය ප්‍රත්‍යවේක්ෂණා කරනවා. ඒකනේ ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය කියලා එකක් ඕන කියලා ධර්මයේ පෙන්වන්නේ. ඒකනේ සම්මාදිට්ඨික කොටසක් තියෙනවා ප්‍රතිවීක්ෂණා සම්මාදිට්ඨිය. එයා ප්‍රතිවීක්ෂණා කරලා බලන්න ඕන මම දියුණු කරපු සමාධිය කොහොමද? එතකොට එයාට තේරෙනවා විතර්කයේ තිබුණා. විචාරයේ තිබුණා. ප්‍රීතිය තිබුණා. පස්සද්ධිය තිබුණා. චිත්ත ඒකාග්‍රතාවය තිබුණා. ඊට පස්සේ බලනවා බුදුරජාණන්සේ දාල පළවෙනි ධ්‍යානෙ මේ ටිකද තියෙන්නේ. ඔව් මේ ටික තියෙන්නේ. එහෙනම් මං ඉන්නේ සම්මා සමාධිය. දැන් හිතන්නකෝ සමාධියට සමවදිනවා. සමාධියට සමවැදුනම මේ පැය දෙකක් භාවනාවෙන් ඉඳලා මොකක්වත් සංඥා නැහැ. එතකොට නිකන් එයාට නිදාගෙන නැගිට්ටා වගේ. එතකොට එයා ප්‍රතිවේක්ෂණ කරලා බලනවා මං අද මේ පැය දෙකේ භාවනා කරනකොට මගේ ඇතුළේ කොහොමද? එතකොට එයාට මොකක්වත් සංඥාද නැහැ. එතකොට ඒක මට එතකොට කෙනෙක් ඔයා ධර්මීය දන්නේ නැති කෙනෙකුට ළඟට ගිහින් කිව්වොත් මේ බලන්නකෝ මට මෙහෙම එකක් උනානි කියලා කිව්වොත් ආ ඕක තමයි සමාධිය කියලා එයාලා සාධුකාර දෙන්නත් බැරි නැහැ. එතකොට අපි බලන්න ඕන කොහමද මේක භාග්‍යවතුන් වහන්සේගේ මේ සම්මා සමාධිය කියන එකේ කොතනද ගලපන්න පුළුවන්? සමහර විට ඒක අසඤ්ඤත සමාධියක් වෙන්න පුළුවන්. අසඤ්ඤත සමාධිය කියන එක නිවන් මඟ වඩන මෙකලම අවබෝධය කරා යන්න ඉන්න කෙනෙකුට සම්බාධකයක්. එහෙනම් මේක සමාධිය නොවේ කියලා ඒකෙන් නැගී සිටින් පිණිස ක්‍රියාමාර්ග හදාගන්න ඕන. එතන පැය දෙකක් විතර නිකන් සමාධියක් වඩලා නමුත් ඒක බුදුරජාණන් වහන්සේ වදාළ සම්මා සමාධිය නෙවෙයි. එතකොට මේ මොකක් හරි වඩලා හරියන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න මෝහ මූලික දිට්ටිගත වීමකට ධර්ම මාර්ගයේ ඇතුලේ අහුවෙන්න පුළුවන් සමහරට අපි දන්නේත් නැහැ දැනුත් අහුවෙලා ඉන්නවා. දැනුත් අහුවෙලා ඉන්නවා. එතකොට එක එක විදියට ඒවා එනවා අපිට තේරෙන්නෙත් නැහැ. ඒ වගේ ඇතුලේ විවිධාකාර පින් රැස්වීමකුත් තියෙනවා. නමුත් අපිට උවමනා කරන්නේ මේ ජීවිතය අවබෝධය කරා යන්න. ඒත් මේ ජීවිතය කරා අවබෝධය කරා යන්න බැරි වෙන්න බලපාපු බාධකයක් තමයි ධර්ම මාර්ගයේ ඇතුලේ දිට්ටිගත වෙනවා. ඇත්තට මෙයා දූපතත් හොයාගෙන දූපත පැත්තට පීනන්නත් ලෑස්ති වෙලා වතුරේ ඉන්න බැරි බවත් අවබෝධ කරගෙන. වතුරේ ඉන්න බැරි බව අවබෝධ කරගත්තා කියන්නේ මොකද්ද? අනේ මට මේ ඉපදෙමින් මැරෙමින් යන දුක ඕනේ නැහැ කියලා දකින්න එක. දූපත හොයාගත්තා කියන්නේ කොහොමද? ශ්‍රද්ධාව පදනම් කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ මඟඵල අවබෝධයකින් මේ කතාව ඉවර කරගන්නවා මිසක් මට විකල්පයක් නැහැ කියලා දකින්න එක. දූපත පැත්තට පීනන්න පටන් ගත්තා කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා සහගත ආර්ය මාර්ගයට එකතු වුණා කියන එක. ඒ එකතු වෙච්ච කෙනා එකතු වෙච්ච කතාව ඇතුලේ දිට්ටිගත වෙනවා කියලා කියන්නේ හරියට රළට අහු වෙනවා, දියසුලි වලට අහු වෙනවා, ආවට වලට අහු වෙනවා. එතකොට එයා බලාගෙන ඉද්දි සමහර විට එයා දූපතෙන් කලින් හිටියටත් වඩා ඈත් කරන්න පුළුවන්. දූපත හොයා ගන්නකොට එයා හිටිය දුරටත් වඩා ඈත් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ධර්ම මාර්ගයේ තුලදීම පින්වත්නි ලෝභ ද්වේෂ මෝහ සහගත කල්පනා උපදිලා ඒවට අනුව වැඩ කරන්න බෑ. එක්කෝ භාවනා කර කර ඉන්නවා.
භාවනා කරගෙන ඉන්නකොට මොකක්hari විතර්කයක් එනවා භාවනාව ඇතුළේදී. භාවනාව ඇතුළේදී මොකක්hari විතර්කයක් එනවා. මොකක්ද එන විතර්කය? ඔන්න එකපාර භාවනා කර කර ඉද්දී එනවා ඔළුවට විතර්කයක්. අහලක් තියෙනවනේ මෙහි. ඉසින් බැස්සගල තමයි බුදුහාමුදුරු පහළ වුණේ කියලා. ඔන්න ඔළුවට එනවා අදහස. භාවනා කර කර ඉද්දී න්‍යාවි. දැන් සම්මා සමාධිය වඩනවා කියලා හිතාන සමාධිය වඩද්දි තමයි ආවේ. එතකොට ওই විතර්කයේ හොඳට ඔළුවේ වැඩ කරන්න ගන්නවා. විනාඩි 20ක් 25. එතකොට යාට හිතනවා මට මේ සමාධියෙන් දැක්ක දෙයක් මං කියලා. අර මෙහි අහපු එක එක රොඩු තියෙනවනේ අහගත්ත කතා. එතකොට ඒවා විතර්ක වෙන්න ගන්නවා. එතකොට යාට හිතෙන්නේ සම්මා සමාධියෙන් මම දැක්ක දෙයක්. ඊට පස්සේ සමා ඇත්තටම යා භාවනා කරපු කෙනෙක් භාවනාව ඇතුළේ අමාරු වෙටෙනවා. එතකොට යා මොකද්ද කරන්න ඕන? දැන් හිතන්නකෝ පින්වත්නි, මෝහය තමා තුල හටගත්තා කියලා. මෝහය ඉපදුනා කියලා. මෝහය ඉපදුනාට පස්සේ ඒ මෝහය පදනම් කරගෙන යා තුල යම්කිසි මේ දිටිගත වීමකට යා හුණා කියලා නිකන් ඔයගොල්ලෝ හිතන්නකෝ. අපි ඕන කෙනෙක් අහුවෙන්න පුළුවන්. මොකද මේ අපිට තියෙන්නේ රාග ද්වේෂ මෝහ නැවත නැවත සමුදේ වෙන මට්ටමේ සිතක්. රාග ද්වේෂ මෝහයන්ගෙන් නිදහස් වෙච්ච සිතක් එහෙම අපිට නැහැ. එනිසා මේ රාග ද්වේෂ මෝහ සහගත සිතක් තියෙන ධර්ම මාර්ගයේ ඇතුළේ වුණත් අපට ධර්ම මාර්ගයට ආපු තැනදී වුණත් අපට එක එක දිට්ටිගත වලට අහුවෙන් දිට්ටිගත වීම වලට අහුවෙන්න අවකාශය තියෙන එකයි. ඒතර යමකද කරන්න ඕන දැන් බැරි වෙලා හරි එක්ක ධර්ම මාර්ගයේ ඇතුළේ ද්වේෂය උපදින්න පුළුවන්. දැන් හිතන්නකො ඔන්න යා භාවනා කරගෙන යනවා. වටේ ඉන්නයි භාවනා කරන්නේ. ඔන්නේ පොයට සිල් ගන්න ගිහින් භාවනා කරන්න එයා භාවනා කරගෙන වටේ ඉන්නයි භාවනා කරන්නේ. එයා බොමලුවට ගිහින් ඔන්න භාවනාවට වාඩි වෙනවා. වටේ ඉන්නයි භාවනා කරන්නේ. ඒගොල්ලෝ ඇබිදිනවා ඇහෙනවා සද්ද බද්ද. එතකොට එයාගේ ව්‍යාපාදයක් උපදිනවා. මොකද මෙච්චර මේ භාවනා කරන්න ඇවිල්ලවත් මේ මට මගේ භාවනාවක් කරගන්න බෑනේ. එක්කෝ මේ පන්සල් නැවිත් ඉන්න ඕනේ මේ මිනිස්සු කියලා එයා මිනිස්සු හදන්න යනවා. එතකොට එයාගේ සිත දේශින් යට වෙනවා. ධර්ම මාර්ගේ බලානිද්දි දුර්වල වෙලා යනවා. අයියා ඔක්කොටම හැමෝම භාවනා කරන්න ඕන වගේ අදහසක් එයාගේ ඔළුවේ වැඩ කරන්න ගත්තනේ. හැමෝම භාවනාවට කැමැත්තක් උපදින්නේ නැහැ. හැමෝගෙම සිත් විවිධයි. හැමෝගෙම සිත් පරණ විවිධ සංස්කාර වලින් හැදිලා තියෙන්නේ. ඉතින් මං වගේ හැමෝම හිතයිද? මේ ගොඩාක් තැන්වල ආරවුල් කලකෝලහල ඇති වෙන්නේ මොකක් නිසාද? මං වගේමයි ඔක්කොම හිතන්න ඕන කියලා එන ඔළුවට. මං වගේමයි හැමෝම හිතන්න ඕන කියලා අදහසක් එනවා. ඒ අදහස ආවට පස්සේ ලොකු අවුලක්. විශාල ගැටලුවක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොහොමද වැඩ කරන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වැඩ කරන්න ඕන මෙන්න මේ විදිහටයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමා තුල එහෙම ද්වේෂය එනකොට එයා අඳුර ගන්න ඕන ද්වේෂය ඉපදිච්ච බව. මෝහය එනකොට අඳුන ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? තමන්ගේ වඩපු ආධ්‍යාත්මික ප්‍රවේශයේ ප්‍රතිවේක්ෂණා කරන්න ඕනේ. ඒ නිසා තමයි ධර්මයේ ප්‍රතිවේක්ෂණා සම්මාදිට්ඨියේ වැදගත්කම මතු කරලා පෙන්නන්නේ. ඒතර තමන් ප්‍රතිවේක්ෂණා කරනකොට තමන්ගේ ප්‍රවේශයත් අඳුන ගන්නවා. ඒක කොච්චර භාග්‍යතුන් හන්සේගේ ක්‍රමයට ගැලපෙනවද? රහතන් වහන්සේලා කරපු ක්‍රමයට ගැලපෙනවද? ධර්මී පින්නන ක්‍රමයට ගැලපෙනවද කියලා අර භාග්‍යතුන් හන්සේ ධර්මයේ සංගය කේන්ද්‍රගත කරගෙන ගලපනවා. ගැලපෙන්නේ නැත්නම් මේක සම්මා සමාධිය නොවේ. ගැලපෙන්නේ නැත්නම් මේක අරියකාන්ත සීලය නොවේ කියලා විසික අයින් කරලා දානවා. ඒ ගලපලා බලන හැකියාව තියෙන්න ඕන. ගලපලා බලන හැකියාව තියෙන්න ඕන. ඒතර මේ ගලපලා බලන හැකියාවට කලින්ම තියෙන්න ඕන මොකද්ද? දේශයේ උපදිනකොට සාධාරණීකරණය කරන්න නැතුව. සාධාරණීකරණය කරන්න නැතුව දේශයේ ඉපදිච්ච බව අඳුන ගන්න හැකියාව. මෝහය නම් තියෙන්නේ ඉටිපන්දම් පත්තු කරලා නිකන් නිවන් දකින්න වගේ අදහසක් ආවොත් ඒක ධර්මාර්ථය ඇතුලේ බෑ. ඇයි? ධර්මයේ පෙන්නන්නේ මහණෙනි තමන්ගේම සිතද විදර්ශනා කරන ශ්‍රාවකයා මගපල අවබෝධය කරන. ඉතින් මම මේ මගේ සිත විදර්ශනා කරලා නැහැ නේ. මම පහම් පත්තු කරලා නිවන් දකින්න හිතනවා නම් මගේ ඔළුවට විතර්ක ඇවිල්ලා තියෙනවා නම් මගේ ඔළුව තුල දිට්ටිගත වීමක් තියෙනවා නම් මෙච්චර පහන් පත්තු කළොත් නිවන් දකින්න පුළුවන් කියලා ඒක බුද්ධ ශාසනයේ මේ මිකල මගපල අවබෝධය කරා යන කෙනෙකුට ඒක බෑ. හැබැයි ඒක උදව්වක් වෙන්න පුළුවන් කවදා හරි නිවන් දකිද්දි. මොකද අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස ලැබෙන්න පහන් පූජාවක් කරලා තියෙන බව ධර්මයේ තියෙනවා.
කවදහරි දැන් අපිට කවදහරි නිවන් දකින්න දෝන ඉක්මනින් මේ ගෞතම බුද්ධ ශාසනය අවබෝධය කරා යන්න දෝන. මේ ගෞතම බුද්ධ ශාසනය අවබෝධය කරා යන්න ඕන. මොකද මේ දුකයි මේ සසර කියලා අපිට දැන් වැටහෙනවා. මේ බඳු සංසාරික මේ නඩත්තු කිරීමේ දුක, ලෙඩවීමේ දුක, වයසට යෑමේ දුක, ප්‍රිය විප්‍රයෝග දුක ආදී වශයෙන් නානා ප්‍රකාර දුක්ඛයන් ගොඩක් එක ඉන්නේ. මේ බඳු දුකක් නම් සංසාරේ කොයි තරම් විඳවන්න වේද තවත් බුදු කෙනෙක් පහළ වෙනකම් බලාන හිටියොත්. මෙහෙමනම් කමන්නේ තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරයේ නොයීක් තැන්වල දුකක් විඳින්න වෙනවා. ඒ නිසා තමන් තුළ තමන්ගේ සිතේ ස්වභාවය වටහා ගන්න, අඳුන ගන්න හැකියාව එක. ඊට පස්සේ මෝහය මෝහය මට්ටමෙන් අඳුන ගන්නවා. සාධාරණීකරණය කරන්නේ නෑ. ඉතින් මේ පහම් පත්තු කරලා තියෙනවනේ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඉතින් මම් පත්තු කරලා පැතුවහම මොකද? නෑ, අපේ ඉලක්කය මෙතනම නිවෙන එක. අපේ ඉලක්කය තව බුද්ධාන්තර ගණනාවකින් පස්සේ නිවෙන එක නෙමෙයි. ඒ නිසා මෙතනම නිවෙන්න ඉක්මනින් ඉක්මනින් වැඩපිළිවෙලක් ඕන. මොකද අපිට අවුරුදු 500,000ක් නෑ. තව අපිට අවුරුදු 10ක් විතර තියෙන්නේ. පොඩිම පොඩි කාලයක් තියෙන්නේ. ඒතර අපිට මේ පොඩි කාලය ඇතුළත අවබෝධය කරා යන්න ඕන නම් මේක බාධාවක්. අන්න එහෙමයි දකින්න ඕන. ඒතර මෝහය මෝහය මට්ටමින් දකින්න ඕන, දේසේ දේසේ මට්ටමින් දකින්න ඕන. මම භාවනා කරනවා, මේ සිල් පොයට සිල් ගත්තනම් ඔයගොල්ලෝ භාවනා කරන්න ඕන නේද කියලා ඉතුරු අයට භාවනා උගන්වන්න යන්න එපා. එතකොට මොකද වෙන්නේ? එතකොට යා භාවනා ගුරුවරයෙක් වෙනවා, නිවන් මඟ යට යනවා. භාවනා ගුරුවරයෙක් වෙන්න එපා. මේ දැන් අපිට හම්බෙලා තියෙනවා අභිධර්ම ගුරුවරු. බලහන යද්දි මේ විදර්ශනාවේ අහලකවත් නැහැ. ඊට පස්සේ ওই ගිහි උදවිය හම්බෙලා තියෙනවා මේ සූත්‍ර පන්ති කරන අය. එතකොට උපාසකම්මල මොකද කරන්නේ? පොත් එහෙම අරගෙන යනවා. පොඩි කාලේ වගේ බෑග් එකක් අරගෙන පොත් එහෙම අරගෙන යනවා. එතකොට ඒවා ලියා ගන්න හොඳට. මේ ලියාගෙන ඉන්න වෙලාවක් නැහැ පින්වත්නි. මේ වෙලාව මේ වඩන්න ඕන වෙලාවක්. මේ ලොකු කාලයක් නැහැ. ඕගොල්ලන්ට බලන්නකෝ අවුරුදු 50ක් 60ක් වෙනකම් ධර්මයක් තිබෙත් නැහැ. අද ආයෙ ටියුෂන් යනවා නම් මොකද්ද පින්වත්නි? ආයෙත් අදත් පොතක් අරගෙන අපිට ගිහින් මේ එක එක ඒවා සටහන් කරගෙන ඉන්න වෙනවා. කවද්ද ඔවා බලන්නේ? හරි, ඔවා බලන්නත් පුළුවන් හවස ගෙදර ගිහින්. හරි, කවද්ද වඩන්නේ? කොයි කාලෙද ඔයගොල්ලෝ වඩන්නේ හිතාගෙන ඉන්නේ? ඔයගොල්ලෝ හිතනවාද තවමත් මේ තව ලොකු කාලයක් තියෙනවා කියලා? ලොකු කාලයක් නන්නේ. ඒ නිසා පින්වත්නි, හැම වෙලාවකම තමන්ගේ සීල සමාධි ප්‍රඥාව තුළ යම් කිසි ප්‍රතිපත්තියක් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඒ ප්‍රතිපත්තිය ප්‍රතිවේක්ෂණ කරලා බලන්න. මේක බුදුරජාණන්සේගේ ක්‍රමයට කොච්චර ගැලපෙනවද? ධර්මී පැහැදිලි කරන ක්‍රමයට කොච්චර ගැලපෙනවද? රහතන් වහන්සේලාගේ රටාවට කොච්චර මේක අනුපාතයිද කියලා. එහෙම බලනකොට නෑ වගේ හිතුනොත් මොකද කරන්න ඕන? එතනම අතෑරලා ඉදාන්න ඕන. මට වැරදිලා කියලා එතනම අතෑරලා දාන්න ඕන. එතකොට ය අතෑරලා දාන්න බැරුව අර රාගදේශ මොහොම බරපතලයි නං. රාගදේශ මොහොම බරපතලයි නං. එතකොට යා ඒකම පාවිච්චි කරනවා නිවන් දකින්න. අන්න බලන්න. එහෙම අතෑරලා දාන්න බෑ. ඒකම ඒක මෙයමයි සත්‍ය කියලා ඇතුලෙන් එනවා එකක්. ආයෙත් ප්‍රතිවේක්ෂණා කරනකොට තේරෙනවා නෑ මේක ධර්මයේ නෙමෙයි කියලා. නමුත් ආයෙත් කවුරු හරි එළියෙන් කවුරු හරි කියන්නේ බණ එහෙම ඇහෙනකොට මේ කවුරු හරි එළිය කෙනෙක් කිව්වකෝ ගන්නපු එකක් නම් එයා කියනකෝ නෑ නෑ මේකමයි ඇත්ත කියලා හිතෙනවා. ආයෙත් Taman බුදුරජාණන්සේගේ ක්‍රමයට, රහතන් වහන්සේලාගේ ක්‍රමයට, ධර්මී ක්‍රමයට ගලප ගලප බලනකොට තේරෙනවා නෑ මේකක් නෑනේ ධර්මී. මේකක් නෑනේ ධර්මී කියලා තේරෙනවා. දැන් මට මතකයි එක තැනක තිබුණා රහසින් තමයි මේ රහසින් තමයි කමටහන දෙන්නේ. රහසින් කමටහන දෙන්නේ. මේ පුද්ගලිකව ගෙන්නලා තියෙනවා. පුද්ගලිකව කර්මස්ථාන දෙන්න බැරිද? පුළුවන්. හැබැයි රහස්මන ධර්මී නෑ. දැන් මම නම් ගලපලා බැලුවා ඊට පස්සේ මේක ධර්මී වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ආචාරම් ගුරු මුෂ්ටිය තියාගෙන මුකුත් කිව්වේ නෑනේ. කෙනෙක්ගේ මානසික කෙලෙස් සහගත ස්වභාවය නම් මහණෙනි මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. ඕගොල්ලන්ගේ ස්වභාවයත් මේ වගේද කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ. දැන් අද තියෙනවා ක්‍රමයක්. එයා මේ දෙන්නේ කිසිරවක් කමටහන දෙන්නේ. එතකොට සමහරට පුද්ගලික ඇතුළාන්තයේ සම්බන්ධ අදහසක් ඒ ස්වාමීන් වහන්සේට හරි භාවනා ගුරුවරයාට හරි තියෙන්න පුළුවන්. ඒක පුද්ගලිකව කිව්වට කමන්නේ. හැමෝටම පුද්ගලිකව ගෙන්නලා රහස් බණ උගන්වනවා. සමා එහෙම වනේ ධර්මී. එතන අපි බලන්න ඕන මේ වගේ රහසී දේශ රහසී බණ කියපු අවස්ථා ධර්මී තියනවාද? රහස් බණ ධර්මී නෑ. එතන අපි බලන්න ඕන මේක බුදුරජාණන්සේගේ රටාව නෙමෙයි කියලා. පින්වත්නි, අදත් යම් කෙනෙක් පිරිනුවම් පානවා නම් භාග්‍යතුන්සේගේ රටාව ඇතුළේ විතරයි පිරිනුවම් පාන්නේ. ධර්මී පැහැදිලි කරන ක්‍රමවේදය ඇතුළේ විතරයි නිවන් දකින්න පුළුවන්. පුද්ගලිකව මේක එක්කනට ඕන දේවල් කිව්වා කියලා ඕන ඕන දේවල් කෙරෙව්වා කියලා නිවන් දකින්නේ නෑ. හැම වෙලාවකම ප්‍රතිවේක්ෂණ කරන්න ඕන.
එතරේ ප්‍රතිවේක්ෂණා කරනකොට තමන් තුල රාග දේශ මොහ එක අර මොහේම බලවත් නම් ඒකටම අදාළ ඒලි කතාවක් නෑ නෑ ඉතින් ඒකත් ඇත්ත තමයි වගේ හිතෙනවා. ද්වේෂයේ උපදිනකොට ඉතින් සාධාරණීකරණය වෙනවා. ඇත්තනි ඉතින් මම භාවනා කරද්දි මේ අයගෙන් කරදරයි මේ අය පසලවන භාවනා කරන්න ඉපාය කියලා. එතකොට ඒ ධර්ම මාර්ගයේ ඇතුළෙම යාතුළු ව්‍යාපාදේ හට ගන්න. එතකොට ඒක බලවත්. එතකොට යා මොකද කරන්නේ? ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි ඇති වෙන්න ඕන මොකද්ද? මතක තියාගන්න දැන් කුසලයේ උපදින එක මොකද්ද? රාග දේශසිත දේශසිත වශයෙන් අඳුනගන්න එක කුසලය. මිබඳු මෝහයක් ඇතුලේ මම ඉන්නවා කියලා ඔයගොල්ලෝ දකින්න නේද? ඒ දකින්න සිත කුසල් සිතක්. එතනම කුසලයේ උපදිනවා. දකින්නේ ප්‍රත්‍යවේක්ෂණා කිරීම තුලමයි කුසලයේ උපදින්නේ. මේ වෙලාවේ මම ධර්ම මාර්ගය ඇතුලේ මෝහයෙන් මුලා වෙලා නම් ඒ මෝහයෙන් මුලා වෙච්ච බව දකින්ව නේද තවසිතකින්? ඒ දකින්නසිත මෝහසිත අකුසලසිත ඒ දකින්නසිත කුසලසිත. අන්න බලන්න කුසලයෙන් මඩිනවා කියන්නේ ඔන්න ඕකට. එතනම කුසලයේ උපදිනවා. එතකොට මේ කුසලයේ ඉපදුනාට පස්සේ යාට ඒකම විදර්ශනා කරන්න පුළුවන්. මොකද්ද? කුසලයේ දැන් ඉපදිලානේ තියෙන්නේ. කුසලයක් ඉපදිලා නම් ඒක වඩන්නයි තියෙන්නේ. එතනම යාට විදර්ශනා කරන්න පුළුවන්. එයා බලනවා මේ මෝහ සහගත කම ආදීන හොඳට බලන්න ගන්නවා. මේ මෝහ සහගත සිත මම නිරන්තරයෙන් සසරට වටන විදිය බලනවා. ආදීන වේ බලනවා. දේශ සහගත සිත නිරන්තරයෙන් තිරිසන් යෝනියේ උපද්දවන විදිය බලනවා. දේශ සහගත සිත ප්‍රේත ලෝකේ කුසට ආහාරක් නැතුව ඇඳුම් අඳින්න වස්ත්‍රයක් නැතුව කල්ප ගණන් සසර අනාථ කරපු සත්‍යයාගේ කතාව දකිනෝ ආදීනෝ දකිනෝ. ඒ ආදීනෝ දකිනකොට අබ්බමල් රේණුවකවත් මෝහයෙන් නම් මුලාවෙන්ට උන්නේ කියලා බරපතල අර්ථයක් ඉන්න ගන්නෝ. මෝහයෙන් නම් යටවෙන්න ඕනේ, දේශයෙන් නම් යටවෙන්න ඕනේ, මම අනාතයි කියලා මේ ආදීනව දකිනකොට ආදීනවයන් දකින ශ්‍රාවකයා තුල අවදානමම පේන්න ගන්නවා. ආදීනව දකින්න දකින්න අවදානමම පේන්න ගන්නවා. එතකොට ඔන්න යාට හයිය තියෙනවා. මෝහය එනකොටම ආපු තැනම නවත්තන්න දැන් පුළුවන්. දේශේ එනකොටම ආදීනව දැක්ම ඇතුළේ එතන මෙතනම නවත්තන වෙනදාර මෝහයේ පදනම් කරගෙන ක්‍රියාත්මක වුණා. දේශේ පදනම් කරගෙන ක්‍රියාත්මක වුණා. යා භාවනාවෙන් නැගිටලා බෝගොල්ල මොනවද කරන්නේ? මේ ඔහොම ඇවිල්ලා වැඩක් නැහැ. පන්සල් ආවනම් මේ බසිල් සමාදන් වෙලා විතරක් මදි භාවනාවක් කරන්න ඕන. හරි මං උගන්වන්නම් කියලා අර භාවනා ගුරුවරයෙක් වෙන කතාව යාට එකතු වෙන්නේ නැහැ. මොකද යාට උමනා නැහැ ලෝකේ නිවන් දක්කන්න. මොකද ලෝකේ කවුරුවත් නිවන් දක්කලා නැහැ. එයාට උමනා තියෙන මේ හැම වෙලාවකම තමන්ව විදර්ශනා කරන කෞශල්‍ය හදන එක. එතකොට පින්වත්නි ඒ ශ්‍රාවකයාට ඒ මෝහසිත ඇති වෙනකොට එතනම නවත්තන්න පුළුවන්. කල්පනාව එතනම අත්හරින්න පුළුවන්. වර්තමානයේම ඒ පුද්ගලයාට නැවත නැවත කුසලෙ උපද්දවන්න පුළුවන් ප්‍රබල ශක්තියක් ගොඩනැගෙනවා. ඒ ප්‍රබල ශක්තිය ගොඩනැගෙනකොට ඒ ශ්‍රාවකයා එතනදී මේ ශ්‍රාවකයා මෝහසිත කුමක් නිසා ඇති වෙනවද කියලා හේතුඵල දහමින් බලන්න පටන් ගත්තා. මෝහසිත කුමක් නිසා ඇති වෙනවද? දේශසිත කුමක් නිසා ඇති වෙනවද? නාම රූප නිසා නේද ඇති වෙන්නේ? නාම රූප නිරුද්ධ වීමෙන් මෝහසිත නිරුද්ධ වී යනවා නේද කියලා බලලා ඒ සිත අනිත්‍යයි අනාත්මයි කියලා බැලුවොත් එහෙම එයා ඒ අකුසල් සහගත සිතම කේන්ද්‍රගත කරගෙන ලෝකේ බරපතල කුසලතාවයක් වෙච්ච සෝතාපන්න ඵලය උපද්දවනවා. ඒ බලන්න එතනමයි එයා විදර්ශනා කළේ. අමුතුවෙන් මුකුත් කළේ නැහැ. හැබැයි කුසලයක් ඉපැද්දුවා හීනියට. මොකද්ද කුසලය? මෝහසිත දකින සිත කුසල සිත. මෝහසිත අකුසල සිත නම් ඒක දකින්න පුළුවන් සිතක් තියෙනවනේ කුසල සිත. අන්නේ දැක්ම ඇතුළේ තමයි. ඔක තමයි දිට්ඨි දර්ශනීම් ප්‍රහාණය කරන ආශ්‍රෝගෙන දකින්නවා යා ඉස්සර. ඒ දැකපු එක තමයි ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා මේ දේශනාව ඔබ හැම දිනාටම මේ ජීවිතේ ධර්ම මාර්ගයේ වඩාගෙන යනකොට මොනවා හරි බාධකයක් આવුත් ඒ බාධකේම පාවිච්චි කර කර මඟඵල නිවන් අවබෝධයේ පිණිස උපකාර කරන උපක්‍රමශීලී ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියන එක තමයි අද දේශනාවෙන් මතුකලේ. ඔබ හැම දිනාටම මේ දේශනාව මේ ගෞතම බුදු සසුනේදීම මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා.